మంత్రివారంతో ఎక్సెప్ట్ జాతీయ పక్ష మంత్రివారంతో సహా కలుత రాజ్యసభవి ఎక్సెప్ట్ జాతీయ పక్ష మంత్రివారంతో కలుతర ఆసన సాంవిధాయక వారంతో ఈ దినే లఘు క్యాంపెయిన్ ఎక్కడ కర్లా ఏ ఆయవ అద దవసే රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අද අත්සන් කිරීමට ආරම්භ කරපු මහජන විශ්වාස මංගලයට මොන නිර්ලජ්ජිත විදියට පහත් විදියට උත්තර දෙන්න සූදානම්. අපි විශ්වාස කරන කාරණේ තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට රෝගීන්ට අපහසුවකින් තොරව නමුත් රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරන්න විරුද්ධ මතයක් ප්‍රකාශ කරන ක්‍රමවේද කියලා තමයි අපි මහජන විශ්වාස මංගලයක් සංකරණ අද තියෙන්නේ කියලා. ඉතින් අපි දැක්කාද ඒ රාජසීන රත්නගේ ඉල්ලීම මත එක්සත් ජාතික පාක්ෂික ඒ මන්ත්‍රීවරු ඔවුන්ට ලැජ්ජාවක් තියෙනවා කියලා මම දන්නේ. ඔවුන්ව පාව දීලා එක්සත් ජාතික පක්ෂයේ හෝ නොවෙන අදරත් ඔහු එක්සත් ජාතික පක්ෂක මන්ත්‍රීවරයෙක් නෙමෙයි රාජසේන රත්න කියන්නේ එක්සත් ජාතික පෙරමුණේ ඉන්න වෙනත් පක්ෂයක පුද්ගලෙක්. අද නිර්ලජ්ජිත එක්සත් ජාතික පාක්ෂික ඒ නාගරික මන්ත්‍රීවරු ඔවුන්ට ලැබෙන වරප්‍රසාද වරදානවලට වෙන්න පුළුවන්. මේ රෝගී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ගත්ත ක්‍රියාමාර්ගයට විරුද්ධව කටයුතු කරන්න ඒ තමන්ගේ හාම්පුතා වෙන රාජසේනාරත්න කියපු විදිහට තමන්ගේ නාටකී දුන්නා. අපි හෙට දින එනකොට එක එක පුද්ගලයා රූපරාමු සහිත ඔබට ලබා දෙන්න කළුතර ප්‍රදේශයේ පොලියට දෙන පළාත් සභා මන්ත්‍රීවරේ කළුතර නගර සභාවේ සභාපතිවරයා ඒ වගේම කළුතර ප්‍රාදේශයාවේ ඉඳලා ප්‍රදේශභාවයේ ඉඳලා රාජසේනාරත්න ඇමතිවරයාගේ කාර්යාලයේ සේවය කරන පරාජිතපත් වූ ප්‍රදේශභා මන්ත්‍රීන් කිහිප දෙනෙක් ඒ වගේම රාජසේනාරත්න ඇමතිවරයා පක්ෂ මාරු කරනකොට ඒ පැත්තෙන් මේ පැත්තට පණිනකොට අත්ෙන් අත්තට පණිනකොට පණින ප්‍රදේශභා මන්ත්‍රීවරේ වගේම ඒ දේශපාලනික හෙංචයිය තමන්ගේ දේශපාලන නිර්වත අද ඔවුන්ගේ ඡන්ද කොට්ටාසේදීම එළිදැක්වීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලැබු විජයයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පෙන්වන්න පුළුවන් වුණා මේ රටේ නිශ්චිත මතවාදයක් නිශ්චිත විරෝධය පළ කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන සංගමයක් හැටියට ඒ නීතිගරුක රාමුව ඇතුලේ සිය විරෝධය දක්වන්න හදනකොට මේ රටේ දේශපාලන හිංචයියන් තමන්ගේ නිරුවත කල්තර මහ රෝහල ඉදිරිපිටට ඇවිල්ලා පෙන්වලා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය කරන දඬුවම මේ වෙනකොටත් පහුගිය කාලය තුල පැවතුණු පළාත් පාලන මැතිවරණවලදී ජනතාව දීලා තිබුණා. ඔවුන් අවශ්‍ය තැන් වලට පත් කළා තිබුණා. ඒ නිසා ඔවුන් වියරු වැටිලා ඉන්නවා. සාමාන්‍යව බලන්න ඕනෑම රජයක අවසාන කාලේ ඕනෑම රජයක් විනාශ කරන්න රාජසේනාරත්න මේ වගේ කරා. දීවර අමාත්‍යාංශයේ ඉන්නකොට දීවර අමාත්‍යවරයා හිටියා. දීවරේන්ට ගල් ගැහුවා. රාජසේනාරත්න අමාත්‍යවරයා. තමන්ගේ මැරයන් නොදලා දීවර අමාත්‍යාංශයේ දීවර වෘත්ති සමිති නායකයන් සහ දීවරේන්ට ඔවුන්ගේ උද්ඝෝෂණයේදී ගල් ගහපු අමාත්‍යවරයා ඒ ආණ්ඩුව විනාශ කරලා එළියට බැලලා අද ඇවිල්ලා මේ ආණ්ඩුවේ ඒ ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ කරමින් එක්සත් ජාතික පැහැදිලි කරලා කියනවා රාජිත සේනාරත්න රජයන් විනාශ කරන්න කුමන්ත්‍රණ කරලා එළියට අවිලා කියනවා අපි කුමන්ත්‍රණ කරලා මේ රජය විනාශ කරේ මෙහෙමයි. ඒ නිසා අද මම හිතන්නේ මේ රජය විනාශ කරන්න අවශ්‍ය කරන මේ රජය පෙරලන්න මේ රජයේ අවසානය සනිටුහන් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල රාජසේනාරත්න කලුතරින් ආරම්භ කළා දුන්නා. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැවතුණු රජයන් පවතින රජයන්ව හෙට දිනේදී බිහිවන රජයන් වල වැරද්දක් පෙන්වන්න එකතු මොහොතකවත් ඇකිලෙන්නේ නැහැ. එනිසා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ දේශපාලන අරමුණක් නැහැ.
හැබැයි දේශපාලන අරමුණු තිබෙන දේශපාලන මොඩෙලින්ට එහෙම නැත්නම් දේශපාලන පොලිකාරයින්ට රජයේ වෛද්‍ය නාරංගි සංගමය නවත් ගන්න හම්බෙන්නේ. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා අමුදායන් පලා පුද්ගලයේ ඒ අවස්ථාවේ හැසිරුණා. ඒ සියලුම වීඩියෝ දර්ශන තියෙනවා. කියන්න ලැජ්ජයි. පොලිසිය තමන්ට රාජිත සේනාරත්න උදව් කරන ප්‍රමාණයටම රාජිත සේනාරත්න උදව් කරනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා පොලිසිය උසස් නිලධාරියෙක්, ඒ ආරක්ෂාව භාර විදුපු පොලිස් නිලධාරියෙක්ට ඔහුගේ ගෙදර අයට ලබා දුන් වරප්‍රසාද වරදාන සම්බන්ධව මේ වෙනකොට රජයේ වෛද්‍ය නාරංගි සංගමයට විවිධ පාර්ශ්වයන් තොරතුරු ලබා දෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී පොලිස් කොමිසම හැමේ ඔවුන්ගේ ඒ රාජිත සේනාරත්නගෙන් ලබාගත් වරප්‍රසාද මොනවාද, වරදාන මොනවාද, ඒවට අනුව අද දිනේ හැසිරුණේ කොහොමද කියන කාරණා අපි එළි දක්වන්න සූදානම්. ඒ නිසා අපි කියනවා පොලිසිය මහත්වරුන්ට ඔබගේ උසස් නිලධාරී තමන්ගේ අභිවෘද්ධිය සඳහා ඔබ බිලි දෙමින් ඉන්නේ. ඒ නිසා රජයේ වෛද්‍ය නාරංගි සංගමය මේ වෙලාවේ කටයුතු කරමින් ඉන්නේ රටේ ජනතාවගේ, පොලිස් නිලධාරීන්ගේ හෝ සිංහල දෙමළ මුස්ලිම් මේ සියලුම ජාතීන්ගේ, එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, පොදු ජන පෙරමුණු, ජනතා විමුක්ති පෙරමුණු මේ සියලුම ජනතාවගේ දරුවන් ලබන මව්වරුන්ට දීපු ෆෝලික් ඇසිඩ් පෙත්ත බාලනම් ඒ බාල බෙහෙත එක්සත් ජාතික පක්ෂයේ බඩට ගියාම හොද වෙනවද? නෑ. ඔබගේ දරුවන් ලැබෙනින්න දරුවටත් ලැබෙන්නේ මේ ප්‍රයෝජන වල. ඒ නිසා පක්ෂ පාට ભેදයෙන් නොවි අපි දිගින් දිගටම වගේ මේ රට නීතිගරුකව නීතියට නැමෙච්ච සියලු දෙනා වග කියන රටක් බිහි කරන තරණ උත්සාහය. ඒ නිසා මේ බාධක රජ්‍ය වෛද්‍ය නාරංගි සංගමයට පුරුදු කරනවා. ඔබ දැක්ක සයිටම් අර්බුදයේදී තම තමන් වෙඩි තියා ගන්නවා. අපිට මූද වලවනවා කියනවා පරාය නගරයේ. ඒ නිසා ඒවට බය වෙලා ඒ රාජ්‍ය සේනාරත්න සංගම් කරන කාලේ කරපු දෙපිට කාටු සංගම් දේශපාලනක රජ වෛද්‍ය නාරංගි සංගමයට නෑ. එහෙම පුරුද්දක් නෑ. අපි ආනවා කොහෙන්තර වාසිය. එන්තර වාසිය වෙනුවටද මේ දේශපාලන හෙංචයෝ ගෙව්වේ. ඒ නිසා ඔබට ආරම්භ බලන්න පුළුවන් ඇතර ඉන්න පුද්ගලින් අපි ඔබට වීඩියෝ දර්ශන ලබා දෙන්න. සියලුම පුද්ගලින් සම්බන්ධයෙන් තොරතුරු අපි ළඟ තියෙනවා. අපි දන්නවා මේ පුද්ගලින් සම්බන්ධයෙන් එක් එක් පුද්ගලයා සම්බන්ධ. අපි අවශ්‍ය කරන පරිදි අදාළ ස්ථාන වලට දැනුවත් කරනවා. අපි බලමු. රාජ්‍ය සේනාරත්න මේ උත්සාහ කරන්නේ ඔහුගේ ජනාධිපති සීනේ සැබෑ කරගන්න මේ රජයේ විනාශ කිරීමේ කටයුත්තද කියන කාරණය මේ රජයේ ඇමතිවරු මේ රජයේ ඉන්න දේශපාලකයන් තේරු ගත යුතු දෙනවා. රාජ්‍ය සේනාරත්න අත්යෙන් අත්තට පැනීම අලුත් දෙයක් නොවේ. ඒ නිසා රාජ්‍ය සේනාරත්නගේ දේශපාලන පෙරළියක් සමා රාජ්‍ය සේනාරත්න සිය දේශපාලන පෙරළියකට අර චීන සිගරට් අල්ල ගන්නද එක පාරක් දැන් ඒක වැරදිලා තියෙනවා. දැන් දෙවනි වතාවේ ඔව් රජයේ විනාශ කිරීම සඳහා කියන කටයුතු කරන කාරණේ ගැන සැකයක් දෙනවා. කොහොමද අපිට පැහැදිලිව දැන් තියෙනවා රටේ බිහිවන පළාත් සභා මන්ත්‍රියෝ නීතියක් රීතියක් ඒ විනය නැති හුදු සල්ලි බලයෙන් පමණක් තමන්ගේ දේශපාලන ගමන යන උත්සාහ කරනවා නම් එවන්දන ජාතිවාදයෙන් පමණක් සමහර අය උත්සාහ කරනවා නම් දේශපාලන ගමනක් යන්න ඒ දේශපාලන නතර කරන්න අවශ්‍ය කරන ඕනෑම වැදගත් කිරීමක් ඒ ඕනෑම වැදගත් වීමක් කරන රජයේ වෛද්‍ය නාරංගි සංගමයේ සූදානම්. ඒ නිසා රජයේ වෛද්‍ය නාරංගි සංගමය මේ රටේ අලුත් දේශපාලන අලුත් විදිහට හිතන දේශපාලඥයන් පිරිසක් මේ රටේ දේශපාලන ක්‍රමවේදේ අලුතක් ඇති කරන වැදගත් වීමක් කරන එක අනිවාර්යයි. මේ රටේ ජනතාව බේරගන්න මේ රටේ රෝගී ජනතාව බේරගන්න කරන වැදගත් වීම නතර කරන්නේ නැහැ. මෙය දිනන සටනක්. එය දිනීමෙන් තොරව අවසන් කරන රජයේ වෛද්‍ය නාරංගි සංගමය සූදානම් නැහැ. එය දිනනවා දිනීම කරාගෙන යනවා ඒක සත්‍යයි.